ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔන්න ඊයේ දවසේ අපි ඔයාලට ගෙනාපු වීඩියෝ එකේ කිව්වා එන්නත් ලබා නොගත්තත් කාදම් වීසා හිමි ඔබට එසේත් නැතිනම් ආටිගල් 20 වීසා හිමි ඔබට නැවත කුවෙට් රාජ්‍යයට පැමිණිය හැකි බව. ඒ පුවත මුලින්ම ඔයාලට ගෙනාවෙත් අපේ නාලිකාවෙන්. ඊයේ දවසේ ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේක ඇත්තක්ද? ඇත්තටම එන්නත් ලබා නොගෙන ශ්‍රී ලංකාවේ ඉඳලා එන්න පුළුවන්ද? කුවෙට් රාජ්‍යයේ ඉඳලා ලංකාවට ගිහින් ආයි එනකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා. මේ සේරටම උත්තර මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලා ඒක හොඳින් කියවන්, හොඳින් අහගෙන ඉන්න. මම හැම වෙලාවෙම ඔයාලට ඉතා වගකීමෙන් මේ සියලු පුවත් රැගෙන එනවා. මේ සියලු දේවල් කුවෙට් රාජ්‍යයේ නිල වෙබ් අඩවි වලින් ලබාගත් සත්‍ය කරුණු බව මං ඔයාලට නැවත මතක් කර දෙනවා. ඉතින් අද දිනේ කුවෙට් පාලන අධිකාරිය තීරණය කළා තියෙනවා කාදම් වීසා හිමි ඔබ නැවත කුවෙට් රාජ්‍යයට එනවනම් ඔබගේ හාම් පුතා එසේත් නැත්නම් ඔබගේ කපිල් විසින් ඔබට කුවෙට් රාජ්‍යයට ඇතුල් වන විටත් ඔබ සඳහා හෝටල් කාමරයක් දින 14ක නිරෝධායන කාලයක් සඳහා වෙන් කර තිබීම අනිවාර්ය බව. ඒ විතරක් නෙමෙයි, ඔබ ලංකාවේ ඉඳලා කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුළු වීමට පෑ 72කට පෙර ලබාගත් වලංගු PCR පරීක්ෂණයක සහතිකයක් රැගෙනීම අනිවාර්ය කළා තියෙනවා. ඉතින් ඔයා නිවාඩු ගිය කෙනෙක් හෝ ලංකාවේ සිට පළමුවරට කුවෙට් රාජ්‍යයට එන්නත් ලබා නොගෙන එන කෙනෙක් හෝ වේවා දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඔයාලට එන්න පුළුවන්. පැය 72කට පෙර ලබාගත් වලංගු PCR පරීක්ෂණයක වාර්තාවක් විතරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ස්පොන්සර් ඔයාගේ කපිල් විසින් කුවෙට් රාජ්‍යයේ දින 14ක් සඳහා ඔබ වෙනුවෙන් හෝටල් කාමරයක් වෙන් කර තිබීම පමණයි ඔබට අවශ්‍ය වන්නේ. දැන් ඔබට කිසිසේත්ම මේ සම්බන්ධයෙන් මීට වඩා ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. හැමදේම හොඳින් විසඳේ. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක.